එදා පිටකොටුවේ සෑම පැත්තටම විහිදී තිබූ ගුරු පාරවල් පසුව කළුගල් පෝරු ඇති කිරීමෙන් ලස්සන වුණා. ඒ ඉංග්‍රීසි පාලන කාලයේදී සූර්ය ඇතුළු ගස්වැල් වලින් මේ වීදි අලංකාර වුණු බව ඉංග්‍රීසි ලේඛකයන්ගේ කෘතිවල පැහැදිලි කරනවා. එවැනි අලංකාර වීදියක් සහිත පිටකොටුවේ පෙදසක කොටුවට යාබදව පිහිටි තැනක් තමයි කාපීරි මොඩුක්කුව කියන්නේ. අප්‍රිකාවෙන් කඳවාගෙන පැමිණි කාපීරි ජාතිකයන් සිටි නිසා මේ පෙදසට කාපීරි මොඩුක්කුව කියන නම 1900 වන විට විවහාර කරලා තියෙනවා. අද නම් මෙහි කාපීරි කිසිවෙක් දකින්න නැහැ. අදත් අප්‍රිකානු සම්භවයක් සහිත ජනතාව පුත්තලමේ සහ මඩකලපුවේ වාසය කරනවා. 1630 දී මුලින්ම මොසැම්බික්, මැඩගස්කර් වගේ රටවල් වලින් එකතු කරගත් කාපීරි ජනතාව රැගත් නැවක් ලංකාවට ගෙන්නුවේ පෘතුගීසීන්. ඒ අය ගෙන්වා ඇත්තේ ලංකාවේ වහල් සේවයට යොදා ගන්න. 1796 දී ලංකාවේ මුහුදුබඩ පළාත් ඉංග්‍රීසීන්ගේ පාලනයට යටත් වුණා. ඊට පස්සේ කාපීරි ජනතාව රාජ්‍ය සේවයේ පහළ කම්කරු තනතුරු වල යොදවාගෙන තියෙනවා. වර්තමානයේ කොම්පඤ්ඤ වීදිය නමින් හඳුන්වන වහල් දූපත පිහිටි තැන එකල කාපීරි ජාතිකයන් රඳවා තිබූ ස්ථානය ලෙස සැලකෙනවා. කොළඹ කොටුවේ ලංකා බැංකු මූලස්ථානය සහ ඇචිලන් බැරක්කවලට යාබදව අතීතයේ කපීර් වෙල්ට් නම් විවෘත බිමක් පැවතුණු බව R.L. බ්‍රෝහියර් සඳහන් කරනවා. ඕලන්ද බසින් කපීර් වෙල්ට් යනු කාපීරීන් පෙරටුව සඳහා කැඳවූ ස්ථානයක්. බ්‍රිතාන්‍ය ආණ්ඩුව පසුව කාපීරි සේනාංකයක් ඇති කළ බව පැවසෙනවා. එම සේනාංකය වෙනුවෙන් 1865 දී පමණ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් බැරක්ක ඉදි කළ බව සඳහන් වෙනවා. එහි එක් මායිමක් ලෙස බේරෙවවත් අනෙක් පස ඇතුළු නගරයේ කොටු බැම්ම තිබූ බවද සඳහන් වන කරුණක්. මේ ස්ථානයට නොදිරින් පිහිටි පෙදසක් 1900 පමණ සිට හැඳින්වුණේ කාපීරි මුඩුක්කුව කියලයි. කුමාර වීදියෙන් හැටලා ගියාම කාපීරි මුඩුක්කුවට එන්න පුළුවන්. අදින් දශක කිහිපයකට පෙර සිට කාපීරි මුඩුක්කුව යන නිල නොවර නාමය වෙනුවට මේ ස්ථානය රෝහිණි පටුමග සහ කෝසල පටුමග ලෙස නම් කරලා තියෙනවා. කාපීරි මුඩුක්කුවට එක්ව තවත් පාරක් තිබෙන අතර එය කීර්තිමාවත ලෙස නම් කරනවා. පිටකොටුවේ අනෙක් ජනාකීර්ණ වීදි හා සසඳන විට අදත් කෝසල පටුමග එතරම් ජනාකීර්ණ නැති වාහන විශාල වශයෙන් ගමන් නොකරන පෙදසක්. කාපීරි මුඩුක්කුවේ එදා පැවතුනේ එකිනෙකට බද්ධ වුණු මුඩුක්කු ගෙවල්. මෙහි පදිංචි වී සිටියේ නගරයේ දුප්පත් ජනතාවක්. ඔවුන් හොඳ අධ්‍යාපනයක් නොලැබූ නෝගත් පිරිසක්. වැඩිදෙනෙක් ජීවනෝපාය උපයාගත්තේ මුට්ට කර ගැසීමෙන්. සමහරු නගර සභාවේ කුණු එදීමත් කළා. වතුර ලබා ගැනීමට ලින් නොතිබූ අතර වත්තටම තිබුණේ එක පයිප්පයක් විතරයි. මේ නිසා වතුර ගැනීමට සෑම විටම දිගු පෝලිම් පැවතුණා. ව්‍යාපාරික පෙදෙස්වලට ලැබී තිබුණු පහසුකම් මේ වත්තට ලැබී තිබුණේ නැහැ. කාපීරි මුඩුක්කුව අතීතයේ පැවතුනේ චණ්ඩීන්ගේ රජධානක් ලෙසයි. 1900 මුල භාගයේ වෙනතෙක් එහි වැඩිවරක් ප්‍රසාද හිමිකරගෙන සිටියේ චණ්ඩීන් පිරිසක්. ඔවුන් කප්පම් ගනිමින් වෙනම ආණ්ඩුවක් පරිදි කටයුතු කළ බව පවසනවා. රාවලින් මත්වී ආයුධගෙන සිටි මේ චණ්ඩීන්ට ව්‍යාපාරිකයන් පවා කප්පම් ගෙවා තියෙනවා. රා ඩේවිඩ් අයියා, රෙජි අයියා, කෝට්සෙල් අයියා, ගෝරිල්ලා, බණ්ඩ, මුර්ගවිලේ අයියා ඒ කාලේ කාපිරි මුඩුක්කුවේ රජ කරපු චණ්ඩීන් ලෙස වැඩිහිටියන් පවසනවා. එදා පොලිසිය පවා මේ චණ්ඩි මෙල්ල කිරීමට කටයුතු කරලා නැහැ. කාපිරි මුඩුක්කුවේ සුද්දන්ගේ කාලේ ඉඳලම පැවති වෙළඳාමක් තමයි පරණ ඇඳුම් අලවිය. අදත් ඒ ව්‍යාපාරයම ජයටම සිද්ධ වෙනවා. කුඩා ඉඩක් සහිත කඩකාමරවල ගොඩ ගහලා තියෙන්නේ පරණ ඇඳුම්, කමිස, කලිසම්, ටී ෂර්ට්, ෂෝට් වගේ දේවල්. පරණ ඇඳුම් එකතු කරන පුද්ගලයන් ළඟට ඒවා ගේන්නේ පරණ කෝට්කාරයින්. ඔවුන් ගෙවල් ගානේ ගිහින් එකතු කරගෙන එන ඇඳුම් කෝසල පටුමගට අරන් ඇවිත් අලෙවි කරනවා. ඒවා මුලින්ම වර්ග කර සෝදා මැද ගන්නවා. ඊට පස්සේ පරණ ඇඳුම් වලට හොඳ පෙනුමක් එනවා. නවීකරණය කළ පරණ ඇඳුම් තොගයට අලෙවිකරන එක කෝසල පටුමගේ ව්‍යාපාරිකයින්ගේ කටයුත්තක්. අතීතයේ පටන්ම පැවති පරණ කෝට් වෙළඳාම පරම්පරාවේ පරම්පරාවට යන වෘත්තියක් වෙලා පරණ ඇඳුම් අලෙවි කරන වෙළෙන්දන් කීප දෙනෙක්ම පටුමගේ වාසය කරනවා. මේ ඇඳුම් බහුලව අලෙවි වෙන්නේ හැටන්, මස්කෙලිය, නුවරඑළිය වගේ සීතල පැතිවලට.